විශේෂයෙන්ම මත් කුඩු වලට ඇබ්බැහි වූ නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් කොවිඩ් පොසිටිව් නැත්නම් කොවිඩ් ආසාදිත රෝගීන් බවට පත්වී රෝහල් ගත කිරීමේදී ඔවුන් පැන යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. දැනට මේ ආකාරයේ සිදුවීම් පහක් වාර්තා වෙනවා. පළවෙනි සිදුවීම වාර්තා වුණේ දැනට මාසයකට පමණ පෙර රාගම ප්‍රදේශයෙන් රාගම රෝහලේ සිටි 60 වැනි පුද්ගලයෙකු පලා ගියා. ඔහු මත්කුඩු වලට ඇබ්බැහි වූ තැනැත්තෙක්. ඒ වගේම කොස්ගම ශාලාව රෝහලේ සිටි අවුරුදු 22ක පුද්ගලයෙකු පලා යාමක් සිදු වුණා. ඔහුත් මත්කුඩු වලට ඇබ්බැහි වූ තැනැත්තෙක්. ඒ වගේම ඊට පසුව කාන්තාවක් තම දරුවා සමග IDH රෝහලෙන් පලා ගියා. ඇය මත්ද්‍රව්‍ය වරදකට අත්අඩංගු කොටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත සිටි තැනැත්තියක්. ඒ වගේම ඊට පසුව IDH රෝහලෙන් 22 වැනි පුද්ගලයෙක් පැන යාමට උත්සාහ කරා. ඔහු එම ආරක්ෂක අංශ විසින් අත්අඩංගු කොට ගත්තා. ඔහුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙක්. ඒ වගේම ඊයේ රාත්‍රී වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවුරුදු 28ක පමණ පුද්ගලයෙක් පැනගොස් තිබෙනවා. නමුත් ඉතා කෙටි කාලයක් තුළ ඔහු වැලිකන්ද නගරයේ සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය ආරක්ෂක හමුදා මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. ඔහු නැවත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. මේ පැන ගිය පුද්ගලයාත් මත්කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවටයි වාර්තා වෙන්නේ. දැන් ඒ නිසාම විශේෂයෙන්ම ඔබගේ ඥාතියෙක් සහෝදරයෙක් දරුවෙක් එමන් නැත්තම් මිතුරෙක් කොවිඩ් ආසාදනය වෙලා ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන යාමට පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන්ට පොලිසියට කරුණාකර දන්වන්න මේ තැනැත්තා මත්කුඩු වලට ඇබ්බැහි වූ තැනැත්තෙක් බව ඒ අනුව අපිට ඔහුව නියමිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ගෙන යාමට හැකියාව ලැබෙනවා. සාමාන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නොයවා මත්කුඩු වලට ඇබ්බැහිවන් සඳහා තියෙන විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා නිරන්තරයෙන් යම් කිසි කෙනෙක් PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතෙක් බවට වාර්තා වුණොත් ඔවුන් ප්‍රතිකාර සඳහා රැගෙන යන විට ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙක් නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව යම් කෙනෙක් පැන යාමක් සිදු වුණොත් ඒ පැන ආ පුද්ගලයාට යමෙක් ආරක්ෂාව රැකවරණය ප්‍රවාහණය ලබා දෙනවා නම් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ වගේම එවැනි වාහන සගවා තබා ගන්නා ස්ථාන මුද්‍රා කිරීමට සිදු වෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කර කටයුතු කරන්න. Breaking.lk.